දරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් මගේ යුතුකම තියෙන්නේ මතකද මගේ යුතුකම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි පළවෙනි යුතුකම බදුල දිස්ත්‍රික්ක ලේකම්මයි කරන්නේ යුතුකම මම තාම කිසි තීන්දුවක් කරන්නේ නැහැ කිසි තීන්දුවක් කරගෙන නැහැ හැබැයි මට දුක හිතුනේ මට මේව මෙදා පාර අපේක්ෂා වෙන ආසන 9 දින දීපු එකම ගෙන්න ගන්න බෑ කියන මිනිස්සු ඉන්න තැනක මම මොකටද ඉන්නේ කියලා මට හිතෙනවා මට හිතෙන ලොකු කනගාටුවක් ආවා මම ඒ නිසා මයිනෝසේ තියුනේ කියලා හිතුවා ඒ තදදාස මම ඔබතුමාට ගෙනල්ල මේ පණිවිඩය කියනවා ඒ මම බොක්කෙන් ඔබතුමාට දෙන ආදරේ නිසා මීට වඩා ගොඩක් කට්ටිය ගෙන්න ගන්න ඉන්නලා ඉඳ ගෙන්න ගන්න තැනක් නැහැ අද සජිත් මහත්මයා හවස පහට හබුදලේට එතන ඊට පස්සේ බණ්ඩාර වැලිමඩ ඌව කරගෙන මහව සම්දිනන බදුල්ලේ ඊට පස්සේ එතුමා අනිත් දවසේ පස්සර උදේට ගිහිල්ලා වියදුවයි මయ్యංගනේ යනවා එතුමා ඒ වෙලසරාණ යනකොට මම යනවා ඒ කිවුරුණත් එක්කම පොළොන්නරුව අනුරාධපුර පුත්තලම කුරුණෑගල මම ලංකාව වටේම යනවා හරෙන් ප්‍රාන්දු සජිත්ත පස්සේ ඉන්න නොම්බර දෙකේ ඔබතුමා ලොකුම දෙයයි ඒ ඔබතුමා ලැබුවේ මට කොච්චර කිකා ගල් ගැහුවත් මම සත පහකට බය වෙන්නේ මම ඒ කාමර මොන තරම් අරියාදු චෝදනා කරාද මම ඒ වගේ කනගාටු වෙන්නේ නැහැ මට දුක දෙන ඒ දුක දෙන්නේ ඒ නිසා තමයි මේ සමීකරණ බලවේගය හැදුවේ කියන එක මතක තියාගන්න මන්ත්‍රීවරු 82ක් ගිය පාර්ලිමේන්තුවේ 182ක් අරගෙන සමීකරණ බලවේගය ඇවිල්ලා මේ බලවේගය හැදුවේ එක පැත්තක රණිල් වික්‍රමසිංහ මේක අල්ලන් ඉන්නවා බූදලයක් වගේ අනිත් පැත්තෙන් මේ රට දැන් තත්ත්වය මොකද්ද हमारे මම මම කතා කරත් අතිරේ කරගමු හරි වාගේ කුටි කරා සමාන නේ මේ ඉනිසා ඔබතුමාලා තේරුම් ගන්න මෙහෙම දෙයක් දැන් මේ 78 වයස මිනිස්සයා දෙපාරක් ජනාධිපති දෙපාරක් අගමැති වුණා දෙපාරක් විපක්ෂ නායක වුණා එතකොට ඇයි මෙදා පාරේ ඉන්නේ ඔබතුමාට කරන්නේ තුමාලා නායකවල් වල මූණවල් වල ඉන්නේ අපි ඡන්දෙක් ඉල්ලනවා අපි ඉල්ලන උස්මගෙන් ඉන්නේ දීපම් බම් උස්ම ගන්න ඉඳ නැති අපේ ඡන්ද වලට දාලා දෙනවා කාගේ වමනාද වමනා කියන එක මිනිහටයි එක පවුලටයි ඒ රාජපක්ෂ පවුලට විතරයි ඕකාවේ රාජපක්ෂ ජනාධිපති වෙලා මහින්ද රාජපක්ෂ අගමැති වෙලා චමල්ට 80යි ලොකුම ඇමති කෙනෙක් වෙනවා එතකොට චමල් කියනවා මදාපාල සසෙන්ද්‍ර පාර්ලිමේන්තුර කම්මැලිනේ පුතත් එක්කේ මහින්ද කම්මැලි ගමඩ අතින් අල්ලන් යන්න මොකද වැටෙයි කියලා බයයි වයස වැඩි එයා කියනවා නාමල් බලන්න මේක ඒ නාලිකාව තියෙනවා මම කතා කරන්න මට ගහන ගැහිණි මා විනාශ කරමු විනාශ කිරීලි ඒ නාලිකාව බලනනම් ඔබතුමාට මම නම් කියන්නේ ආයෙත් ඉතින් එනනම් අපේ රැස්වීම වලටත් එන්න බලන්න එපා හිරුවේගේ නාට්‍යයක් වුණ නම් බලාගන්න නිවුස් නම් බලන්න ඕන නළු මිලියන් අපි කැමති නිසා ඒක බලන්න ඒක පස්සේ දැන් නෑ මම ඔබතුමාලගේ ඉල්ලනවා මගේ අම්මේ රාතේ මේ දේශපාලනේ අපි වෙනස් කරමු චරිත අද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මෙලවන් ගහන්නේ මට නාලිකාටි ගලවන් ගහන්නේ මට ඉන්නලා දුකම දේ තමයි අපේ මුං ගහන්නේත් මට ඇයි හොඳට රෝස ගෙඩිය වගේ දින ජම්බු ගෙඩිය ගන්න ඔක්කොම try කරනවානේ එසා මතක තියන්න මගේ ජම්බු ගෙඩිය නම් බර කන්න බැරි ඒ ඔක්කොම දෙපිට පැත්තේ මාධ්‍යයටත් රාජපක්ෂ උන් නැලරට අපේ උන් නැලරටත් මම කියන්නේ ඉතින් මොකද මාව රකින්නේ ඔබතුමාලා කියන එක මොනින් මතක තියාගන්න ඕනේ මම මම දේශපාලනේ කලගෙන ලොකුම හේතුව තමයි ඉස්පිරිතාලන මම ගෝවා බයිපාස් ඔබතුමාට මතකයි 2015 මැතිවරණයේ අන්තිම රැස්වීමේ මම පොරොන්දුක් වුණා
මංකො කොහොමරි හාට් සෙන්ටර් එකයි බක්බොඩ් සෙන්ටර් එකයි යනවා කියලා බලන්න කෝටි ගානකින් හැදෙන්නේ අපි කිනාපුවා නෙමෙයි පස්සර පාර හදනකොට මේ කරන්න පටන් ගන්න එක ආරම්භ කරේ නැද්ද දෙමෝදර වතුර ටික ජලාශයක හදන්න දුන්නේ නැද්ද හම්බෙච්ච මාසනේ ක්‍රීඩා පිටනේ ගියකර මිලියන 300ක් ගම්ම වණ්ඩාරන ඒක ගොඩක් කවුද කතා කරන්නේ මොනවද රැස්වීම ගොඩකට ගිහිල්ලා දිනේ එකෙක් කියලා හැල දිනවද හරියට පාන මෙහෙම කරා කියන්නේ දොර ඔබතුමාලා ඉඳලාද මට කලගිරීමක් තියෙයි කියලා. කියන කලගිරීමකට ඔබතුමාට කොහොමද? ඒ නිසා තමයි මම ඉතින් පැත්තක් ගහලා මේ කරන එක දේරුමක් ඉදෙනවා මට අත්‍යවශ්‍යම පියා නැතුනට පස්සේ ගොඩක් ලොකුම ගන්නට උත්සාහ කරා. ඒක තමයි ඒක හේතුව. මම හිතුවා ඔබතුමාලා මට ගන්න ඕන දේ කරන්න බැරි වුණා කියලා. මගේ ඇඟේ ගැට් එක මමත් දරුවෙක්. පීකින් හැදිච්ච දරුවෙක්. මට තාත්තගේ අඩුව මට ගොඩක් තේරෙනවා. මට වෙලා හිතුණා මම ගන්න දෙයියොත් ඇත්තටම තාත්තර මම වැඩික් කියලා වෙන්නේ. मेरे पुरोहित क्या नो ने मर रोने तात्र अपने तात्र लड़ा मान लोगों ही नहीं किए एक एक मान काम दे ले मर ताम तेरा माधुसमाल ली मगे वहाँ नहीं जाने मैं बोल रहा हाँ नहीं था मैं पलात सब आवाज दिल ला यानो रा पे तात्र वाला कॉल लेते हैं तंदरा आ भी नहीं क्यों ने मोड़े की निपा उनको कोई दिन मासिर पाल ले साली एक මන් දන්නේ මම පාර්ලිමේන්තුවේ එළියට බහින්නේ මේ මේ තිත්ත ඇත්ත කතාව ඔබතුමාලා හදපු මිනිහාගේ ඇත්ත කතාව ඔබතුමාලා අද දැනගන්න ඕන. තාත්තා සල්ලි දුන්නේ නිසා මන් දරන් හිටින්නේ පාර්ලිමේන්තුවේ එළියන ලොරියක් උඩ කෑගා රෝස් සිරනා කරලා මීදී කළා මන් නැගලා අබේසිංහ මගේ සිකියුරිටි මල්ලි ඉන්නවා මම. අහන්න. මම අබේ හෙට නොමිනේෂන් කොහොමද බන් දෙන්නේ කියලා. මම හෙයි කරා. මොකක් 5000කට එද්ද කිව්වා. කණ්ඩ දෙන්න ඕනේ වාහන 15ක් ඕඩර් කරගත්තා. තෙල් ගහන්නේ කොහොමද කියලා. මම හොය මගේ පර්ස් එක කඩේතුරු මම අරන් ගන්නේ. මම දන්න කට්ටිය දන්නවා අපි ගහගන්න මගේ පර්ස් එකේ දන්නවා මම අපේ බලපං කීයක්ද ලක්ෂ 3 මාර එකකට චූගියා කල්සෙනවා අය ඉස්සරගම යන සත්‍ය තිත්ත ඇත්ත කතා තාත්තා කෝටිපතියෙක් වෙන්න පුළුවන් අපේ තාත්තා මාව හැදුවා අමුතු විදියට ඉස්කෝලේ යද්දී දුන්නේ මට රුපියල් 30යි අපි අද හොඳ විදියට හදලා දිනවා මම කියන්නේ එතුමට අද පින් දෙනවා සතුටු වෙනවා ඒ වෙලාවේදී බුදුහාම විශ්වාස කරන්නේ සල්ලි මට කොහොම හම්බුණා කියලා අදත් මම දන්නේ සමාදාසන උදේට නැගිටිනකොට කවුන්ටර් එක සල්ලි දාලා ඒ මගේ රැස්වීම ටික කොහොමද කරපු ක්ලාසේ මම ඔබතුමාට පුංචි අඩුවක් කපන්නද මගේ අතේ නැහැ කියලා මම මිනිස්සු වෙනුවෙන් සම්පූර්ණ ඉස්සත් ජාතිපක්ෂයෙන් මම යමක් කරා හැබැයි අපේ ගොඩක් මිනිසුන්ට ඇතුල් වෙච්ච උන්ටත් ඒකේ කෙලෙවුල තියන්න බැරි වුණා මට ඒක සම්පූර්ණ ඒක පිළිබඳ තමයි ලොකුම කනගාටුවක් සර් මතක තියාගන්න මම අන්තිමේ මේ ළඟ දවසේ කෝ පස්සේ මට තේරුණා account එකට ලක්ෂ 20 ලක්ෂදී වෙන උදේ බලද්දි මම කියනවා කොහොමද මහරඩ දෙයියෝ දානවා කියලා. බාදි ෂුවරට දෙයියෝ නෙමෙයි තාත්තා දෙයියෝ තමයි දාන්න ඇත්තේ. කියන්නේ නොකියා මඩ නොපෙන්නා ඒව දැම්මා. ඒ මනුස්සයා ගොඩක් අදුරට ආදරි කරනවා. මම දන්නවා ඒක හදවත. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ වුණාව තිබුණේ බිල්ඩින් හදනේම රමේව කරන්න නෙමෙයි. මගේ වුණාව තිබුණේ ඇත්තසම මේ ගමේ ඉඳලා මිනිහට රස්සාවක් කරන්න පුළුවන්. ඒ විගත මම විහෙරට ෆැක්ටරි කියනකෝ ගෙනාවේ නැද්ද? දැන් ඔක්කොම එක එක වෙන උන ලකුණු දා ගන්නවා. මම තමයි දේශපාලනේ හැටි. පළාත් සභාවේ මාසයක් ඉන්න මහමෙදෙලියේ හැමදාම කාර්යාලයේ ඉන්නේ නැද්ද? බදා අවස්ථාවල මහමෙදෙලිය නිලියෝසල්ල කන්න දුන්නේ නැද්ද? එන හැම මිනිහෙන්ට මම මේ ගෙදර එක දවසක්වත් බුදිය නැත්තද? සමහර මිනිස්සු රස්සාව ගත්තා මගේ. අරගෙන ගිහුව අපිට කම්පියුටර් රස්සාවද දෙන්න කියලා. සමහරවිට මම උනා කරන්නද ගණන් වලට එස්නම්. ඒදවල් පාස් මේක ගැන මම සටන් කරා. මට රණදී ප්‍රොෆෙසර් එපා වුණේ ඒකෙන්. මං කොහොමද සර් මගේ මිනිසුන්ට මොනවද දෙන්න ඕනේ ලංකාවේම බදුලි දිස්ත්‍රික්ක විතරයි ආසන 9ක්ම දින්නේ සත පහකට ගණන් ගත්තා අපේ දිස්ත්‍රික්ක වල දින පාසල් වලට ඔක්කොම ඇල්ල දෙන්නේ කුරු නැගෙද කම්කරු රස්සාව වලට ඔක්කොම දාලා දෙන්නේ කුරු නැගෙද අපේ ගමේ ඉස්සර අපිට මේ මිනිහෙක් දාන්න බැහැ ඇයි යකිලයා නිසා දැන් කවුද රණිල්ල කිදුරලා ඉන්නේ මහ බැංකුවරා රවියා අනිත් එක ඇකිල කාගල මාගිර මොකුද මේ මේ පක්ෂේ විනාශ කරන්න මුල් වෙච්ච පිරිසක් අලියගෙන් ඡන්දෙල් නෙරුන්ට විලාමාර කියන්න අඬ ගහලා ඉන්නවා ඇත්ත බලන්න මේ ඡන්දෙල බලා වෙනවා නම් කිය. කවුදමනක පොරොන්දු වෙනවා. අගෝස්තු 5 ඡන්දේ අගෝස්තු 6 උදේට ගණන් කරන්නේ අගෝස්තු 7 ආණ්ඩුවපත් වෙන්නේ මොක ආණ්ඩුවටවත් අගෝස්තු 8 එක්සත් ජාතිපක්ෂයේ අලියයි මේක කරේ අපි මේ රණින් වික්‍රමසිංහ එළවන්න වෙන ක්‍රමයක් නැහැ. දාන දීලා
බලිතෝයේ නැටුවත් මේ කුම්බාණ්ඩය පෙරේතයා යන්නේම නැහැ අවුරුදු 26 1994 ඉඳන් රජිනි වික්‍රමසිංහ නායකයා දැන් 20 අවුරුදු 26ක් මගේ අම්මේ තාත්තේ UNP 1947 DSN එක මහත්ය හැදුවේ DSN එක ඩඩි සේන එක සර් ජෝන් මුදලා රණසිංහ ප්‍රේමදාස බීබී විජේතුංග ජයා ජයවර්ධන හය දෙනා මිටියා ඒ හය දෙනා මිටි අවුරුදු 47යි ඒ හය දෙනාම ජනාධිපති හරි අගමැති කියන උඩුම උඩුවල ගියා ඒ කාලේ තියෙන විධායක ජනාධිපති නම් විධායක ජනාධිපති වුණා විධායක අගමැති නම් විධායක අගමැති වුණා රනිල් ලොක්ක 94 ඉඳන් හිටියා එක පාරක් ජනාධිපති වෙන්න බැරි වුණා එක පාරක් දුන්න අගමැතිකම ලියාගන්න දැන් අපි කොහොමද ඉන්නේ දැන් අපි පරිප්පු ගන්න අපි මේ බැලුම් ආන්නේ ඔබතුමාලා උසිරිසුරු කරන්නේ රනිල් වික්‍රමසිංහ අපි හැරගත් අපි පරිප්පු ගාමු නිසා ඔබතුමාලා ගමේ පරිප්පු ගාමු නිසා ගමේ වුන් අපිට hina වෙන නිසා එහෙනම් අපිට හොඳ නායකයෙක් හදාගන්න ඕනේ නැද්ද ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපි ඉස්සල්ලාම කරේ තියාගෙන දින්ස් පාක් වල දොළොස්සනිලා එකොළොස්සනිලා ඒගොල්ලන් මල්ලිව පෙන්නෝ අයියා කැලේකෝ ඡන්ද දීපන් කියලා අපි නෙමෙයිද තත්කාලමුණු ලංකාවේම සජිත් වෙනවා කියලා රැස්වීමක් කරේ එතන සජිත් මහත්තයා මෙතෙන්ට ගේන අපි නෙමෙයිද පාර ඇල්ලේ ඊට පස්සේ සජිත් මහත්තයා නාමයෝ දන දුන්නේ ඔක්තෝබර් 7 වෙනිදා නාම හොඳට මතකයි ඉන්නේ තාත්තා මැරිච්ච දවසේ එදා රමයි දුන්නේ එතකොට මාස දෙකක් ගිහිල්ලා ඒ වෙනකොට අරුන් ලේක් හවුස් එක ඉස්සරහා ලොකු ශාලාවක් කරන් දිනපතා පෙරපාසල් ගුරුවරු ත්‍රිවිධ රත සංගම් ගුරු සංගම් අර සංගම් ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය මම මේ වගේ සබ්ජෙක්ට් එක ගෙනෑ එක UNP කට්ටිය තමයි ඒක අදාළේ ඒ UNP දැන් අපේ UNP නේද ඒ නිසා මම අපි සමනල්ලු නෙමෙයි හැබැයි ඉතින් සමනලෙක් වෙන්නත් ඉතින් කරපොත් එක්ක ඉන්නද සාගරද රෞභියනි ඔබතුමාලා මතක තියාගන්න මේ දේශපාලනේ ඔබතුමාලා හදපු මම අදෙද්දි මම කල්පනා කරේ අපෝ මමත් බදුලේ අවුරුදු 20ක් ඒතර මම දශක දෙකක් බදුලේ ඉඳලා තියෙනවා කාගරේ කෙරෙන බදුලේ ඉන්නේ මේක වන්දකේ කොහතර හිගනල්ල තමයි ඒව ගැන කියන්නේ උන්ට අමතකයි අපි කරලා තියෙන දේවල් ගෙනල්ලා දීමු දේවල් ආත්ම විශ්වාසය UNP එක කොන්ද කොළඹට කොඩිය පෙන්නුමක අමතකයි ඒ දැන් මේක මම ඒක කිව්වේ තණ්ඩි ඉන්න ඕන බට ඉන්නේ කරන් දුවපල් දුවර වැඩ වෙන්න බලලා මිනිසුන්ට ඊට පස්සේ කතා කරන්න දෙන්න මම හැබැයි ඔබතුමාලා අතරින් ඉන්නේ මම බොහොම නියතමානීව නියඬව මේක බලාගෙන ඉන්න හැබැයි මම ඔබතුමාලා දිනීමක් කරනවා මට මේක පරදින්න දෙන්න බෑ මට මේක පරදින්න දෙන්න බෑ මං ඒ වගේ කුවකෙකුත් නෙමෙයි මිනිසු පරද්දන්න යන්නෙත් නෑ මම දිනවන්නේ දුරකටනේ කියන ආන්දනේ කියන ඔබතුමාලා අතරින් යාද ඒ දුරකටනේ දිනවන්න ඕනේ මේ වෙනම කුද්දිසා නෙමෙයි මේ වෙලාවේ රටට විශාල අහේනියක් වෙන්න යන මොහොතක් පාස්තු ප්‍රහාරය බොරුවට ඉස්සරහට දාලා ඒ මිනිමරුවා මම අද කියනවා මම ඕනේ හිතේකට ඉන්නේයි මම දැන් වෙනකොට පොලිසිය රටවාරක් අට උත්තර දීලා කියනවා මම අද කියනවා මේක ප්ලෑන් කරලා ඡන්දෙට ගහපු මිනිමරුවක් කියන එක මම බය නැතුව කියනවා ඒක හේතුවක් තියෙනවා ඇයි මුස්ලිම් මිනිස්සු කතෝලික පල්ලිය අරගන්නේ එහෙම ඕමනාවක් මුස්ලිම් මිනිස්සුන්ට නැහැ ඒ ඕමනාව තිබුණේ දේශපාලන වශයෙන් ඡන්ද ප්‍රතිසත්‍ය හදා ගැනීමේ කුමන්ත්‍රණය
සරිත් මහත්තයා 142යි ගෝඨාභය රාජපක්ෂට 152යි අවසාන ප්‍රතිපලය 105ක් මේ පැත්තට ආවනම් සජිත් මහත්තයාත් 47යි ගෝඨාභය රාජපක්ෂට 47යි දෙවනි මනාපය ගණන් කරන්න ඕනේ 50ක් නෑ කාටවත් ජේවිපී එකේ කට්ටියෙන් තන්දිලාපු කට්ටියෙන් අහලා බලන්න ඔබතුමාලම ගමේ කාටද දුන්නා දෙවනි මනාපය කියන්නේ එතකොට ඔබතුමාලා දන්නවා ලක්ෂ 3 ඉන්න සජිත් මහත්තයා දිනුම් කියන්නේ ඕක තමයි 37 මොකද මුම් කරේ ඔච්චර වසක් දිනන එහෙනම් ගහන්නේ පෙරහැරේ ඒක දැන් විමලී වෙනස කියන මේක තනිකර සැලසුමක් මොකද කතෝලික ඡන්ද 80ක් යන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මුස්ලිම් ඡන්ද 90ක් ගහන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මේගොල්ලන් දැනගත්තේ 100% කඩා ගත්තා නම් වැඩේ ගේම් එක හරි කියලා මෙන්න මෙතනයි ඇත්ත ඕවා කියන්නේ කියලා තමයි කුටි කියන්නේ මම විතරයි රටවට ගිහිල්ලා ඔබතුමාලා වෙනුවෙන් දීපු හදවතට ඇත්ත කියන්නේ මට ෂුවර් මගේ කටවහන්න උන් දෙක දෙයි ගන්නනේ කියන්නේ නෝ උරුපට්ට පොඩු වෙන මෙතනින් නැත්තම් නම් මං කටවහන්නේ සමතක තියාගන්න මට මේ වෙනකොට අමුතු තොරතුරු එනවා මම ලොකෝ විශ්වාසකින් ඉන්නවා මේ රට අදහන දෙයි ඔබතුන්ගේ රට කියලා මම කියන්නේ මේක සත්‍යයක් ඒ සත්‍යය කියලා මම දවසක අනිවාර්යෙන් එලි කරනවා පාස්ටර් පාර විදස කවුද ඉන්නේ කියලා මම උත්තර ලංකාවට දෙන්නවා මම කුටි කෑවා මම කරා මඩ කෑවා මම උසම විශ්වවිද්‍යාලයක් කරා මට පල්ලියකට අඩිය කියන්න බැරි තත්ත්වයක් ලැබුණා ළමයා ඉස්කෝලේ අරගන්න බැරුණා හැබැයි ඒ ඔක්කොම පිටසේ මගේ කවුරුරි දෙවි කෙනෙක් ඉන්නවා මාව තල්ලු කරන් ඉස්සරහට අරගෙන ඇත්ත කියපන් ඇත්ත කියපන් ඇත්ත කියපන් තමයි මට පිස්සුනේ මම මොන හරි බීගෙන් දෙන කතා කරා මේ උදේ පහන්ද සරසවහන මතක තියාගන්න මට ලොකු විශ්වාසයක් දෙනවා මා කෙරේ සමහර ලොකු විශ්වාසයක් දෙනවා ඔබතුමාලා කෙරේ කියන එක හොඳින් මතක තියාගන්න මගේ දමෝපියනේ මට අද මෙහෙ එනකොට කෝල් එකක් ආව සමහර ඒවා කියන්න බෑ කියුවා මේ මාධ්‍යකාරයෝ ටික ඕව උලුප්පල අරගෙන ඊට පස්සේ ඕවට තව කට උතර දෙන්න දාගන්න වෙනවා මේ ඡන්දකාරයෝ. ඒ නිසා මම මේක හරි වෙලාවට සාක්ෂි සහිතව මම මේකේ ලොකු අනාවරණයක් අද හිට කරනවා අද හිට පෙන්නනවා මේක පිටිය සිටියේ කවුද කියලා. ඕක කියන තමයි මට ෂෝට් එකක් ගන්න වෙන්නේ කොයි වරි වෙලාවක අර කවුද මේ සූර්යාරච්චිනේ මොන සූර්යාද? ශ්‍රීපති වගේ වාහන නැගව මම ෂෝට් එකක් දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙම වුණත් රාජපක්ෂර හොල්මනක් කරලා හරි අරගෙන උම්මනන් එලවලා දානවා කියලා මම කියන්නේ. ඔබතුමා මාලා දැක්කා දැන්නේ නැහැ මේ රාජපක්ෂරේ තුට්ටු දෙකේ දේශපාලන. ඊයේ මහින්ද රාජපක්ෂ මහත්තයා මලවඩේ ක්ලිප් එක දිනා බලලා දාන්න මෙන්න බලන්න මම අද ඩිජිටල් විදියට මොකද බලන්නේ. මම බලන්න නරමත ක්ලිප් තමයි. ආර්ථික විශේෂඥ මම ප්‍රේමදාසගේ පුතා මම රැට එනවා අවිලා ධනෙල්ලෙන් සැපද කියලා බලනවා සැප දෙකින් සැප ගන්න කට්ටිය කරුණා කරලා දොරවල් වහගෙන සැප බලන්න මේ අගමැති වෙන්න යන මිනිස්සයා න්යාය අවිලා රැට බලන්න ගියොත් හරි කරදරයක් මේ වගේ තමයි මේ වගේ මිනිස්සු කතා අර බොත්තම් හද කොන්න කොට ඒක ආගල්මුද මිනිහට ඉස්සෙල්ලා අපි තමයි වරන් ගත්තේ මේ රටේ නැති වෙච්ච පුරාවස්තු ටික ආරක්ෂා කරන්න උතුර නැගෙනහිර ආණ්ඩු ගන්නවා මුල්මහා විහාරයේ ආරක්ෂක මම කතාවක් කියන්නේ අපි පාරක් යන මුළු පාරම අල්ලගෙන තියෙන වෙලාවේ පාරක් හදලා දීලා මලිපොඩේ ගන්නේ ඩෝසර් කරනවා මේ පොඩ මේක හොඳට අහගන්න මේ දැන් ගෑල්ලක් එනවා දැන් විජිතපුර විජිතපුර ඩෝසර් කරන වෙලාවේ එතකොට ඇමති කවුද සජිත් සංස්කෘතිය එයා ඒක ඩෝසර් කරලා ගෙවල්ලා ගන්න හදනකොට ඔය එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ
මේක තමයි ඇත්ත කතාව. මොකද අපි කියනවා අපි ඉඳෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් වරදක් කරලා පේනවනම් යන්න. අපේ මිනිහා වේවා කාගේ මිනිහා වුණත් නෑයා වුණත් නොයායා වුණත් අපි අනිවාර්යෙන්ම ඔබ නිත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවා කියන එක නම් අපි පැහැදිලිව කියන්නවා. ඒක අපි ඒකද පරීක්ෂණයක් කරන්න අපි දීලා දෙනවා වාර්තාව කියලා දෙනවා මම ඒ වාර්තාව ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා වාර්තාව ලැබුණෙන් පස්සේ අපි මොකද කරන්නේ කියලා බලමු මොකද මම එක එක විදිහට දෙපැත්තක් කියනවා මේක අරුතෙන් හැදුන එකක් කියනවා මාරු වීම එහෙම මණ්ඩපයක් තිබුණේ නැහැ කියලාම එහෙම ඉතිහාස මොටේ කොහෙවත් නැහැ අත් දෙන්න බුලක් බහව යුගයේ නේ යුගයේ ගැන කතා කරනවා අත් දෙන්න ඒකට භාර්යාවන් ගොඩාක් හිටියා මම දන්නේ මුස්ලිම් භාර්යාවකුත් හිටියා කාන්තාවක් ජාතිවාදී කුමාරිකාවක් ඉතින් කතාව කියනවා අර එයාගේ පුතා රජ කරලා පෙළපු කතාව ඉතින් මේ වගේ ඉතිහාසගත ඒ පළාතක් තමයි මම ඉඳන් කුරුණෑ එක රාජධානි හතරක් දිවිච්ච ඉතින් ඒකින්ද අපි ඒවා ආරක්ෂා කිරීම හා රැක ගැනීම අපේ වගකීම මේවා වඩ ගහන්න දැන් සූදානම් වෙලා තියෙනවා කියන්න දෙයක් නැති නේද දැන් ඉලන් කියන්නේ ඕකම තමයි ඉගින්න ඔන්න හොඳයි ඔන්න හොඳයි කල්පනා කරලා බලන්න මෙතනදී වෙන කතාව දැන් මෙතනදී ජාතිවාදය කියන එක ලස්සනට ගේමක් ගැහුවා බුවනක බව රජතුමාට ගෑනු හිටියා ඒ නිසා එක ගෑනු කෙනෙක් මුස්ලිම්ලු අන්න බලන්න මුංගෙ තුට්ටු දෙක ඕක කිව්වේ මොන්රාගල කොහොමද මොන්රාගල මුස්ලිම් කට්ටිය අඩුවේ මුස්ලිම් ඉන්න තැනකට ගියාමනාද කියන්නේ අපි තමයි ග්‍රෑන්ඩ් පාස් වල බෝවත්ත ගැබුවේ මුස්ලිම් මුදලාල්ලාගේ බුරියානි මන දවස් තුන් පාරක් කමන අපි එහෙම බුරියානි නාලා දීන්නේ කියලා ඇඟේ කටේ පොත බලපුවා හොඳට මතක තියාගන්න මේක තමයි මුංගෙ දින කැත දේශපාලනේ අපි වෙනස් කරන්න හදන මේකයි මගේ අම්මතා අර මුණ අයින් කරන්න පිට එතකොට ඔව් ඒක අයින් කරන්න උදුම් දු ඒගේ ඊට අමතර මම තව එකක් පෙන්වන්න ජොන්සන් සරිය ජොන්සන් කවුද මේ ප්‍රනාන්දු කියනවා මගේ නගරාධිපති කියනවා මම දිස්සින්නායි ඉන්නකම් මූ අල්ලන්නද මෑගෙන අපි විනය කරනවා දැන් කඩපිට අල්ලන්නේ නැහැ කියලා ජොන්සන් කියනවා තව මොනවද කතා හරි මෙන්න මේ රටේ ඔබතුමාලා අගෝස්තු 5 දෙන්න යන්නේ හිතවතී ඕසදීට නම් නියමයි ඔයාගේ වටිල්ලන්නේ මම කොහොමද දන් දෙන්නේ හොඳයි නොයිලොගේ හරි මට හිතන්න මොකද්ද වගේ ඉතන හොර ඉන්නවන අනිවාර්යෙන්ම ඕසදී තමයි ගත්තේ එතකොට ඊළඟට ඕසදී මට තව කාඩ්යක් කරනවා මම කාඩ්ය ගන්න ඕනේ නැති නිසා ඕසදී නිසා මම ගත්තා ඉතින් මේවා තමයි වීලු මේ 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 දැන් මේ එයා වියක් මගෙන් කියන මොකද්ද වියද කියලා මම දන්නේ නැහැ නාට්‍ය වල නටබුද කියලා අරේ අපේ බදුලිස්ස කෙච්චර හැල්ලුවට ලක් වෙන්නේ නිමාසිනි පාල කෙච්චර හැල්ලුවට ලක් වෙන්නේ දිලාල් බර ඉතර හැල්ලුවට ලක් වීම ගැන මට නම් හරි කිරිකිතියක් ලැජ්ජාවක් තියෙනවා සංඝරු දේවෝපියනි ඌව වෙල්ලස්ස කියන උදාහරණ දරන බයිස්කෝප් නටන දරන නෙමෙයි තත්ත්වයකට අපි ගෙනාව බුදුමාලට මතකයි තියෙදා අපි ළමා දිනවල හැම අවුරුද්දකම මම ලෝක ළමා දිනේට හැම ආසනයකම ළමයින්ට නොමිලේ යන්න මෙරික රවුන්ඩ නොයෙකුත් දේවල් මම කරේ නැද්ද මගේ අම්මේ තාත්තා හැම සිංහල අවුරුද්දේම හැම සමකරම මොකක් හරි දෙයක් කරලා ලොකු මියුසිකල් එකක් ගහලා අවුරුදු උත්සවයක් කරලා විනෝදයක් ගමට ගෙනාවේ නැද්ද එළියක් තිබ්බේ නැද්ද මු කියංගනේ පෙරහැර හැම අවුරුද්දේ මගේ ඇතේ සල්ලිලින් මම කරේ නැද්ද කියලා ආම්දුරුගේ මහල බලන්න බලාකුළු බෙම් හැදි නැද්ද මයිංගනේ රජ මහ විහාරේ දහම් කොටන කියලා ගත්තු දෙයකට ගැහුවේ නැද්ද කොහොම අපි කරේ නැද්ද කියලා දන්නේ නැහැ කොට අම්මේ මම කියවෙන මගේ අතින් අඩුපාඩුවක් වුණා මම ඒක පිළිගන්නා අඩුපාඩු උනේ මම කරපු දෙයක් තීත්ත පටිය කපන්නවත් මම ගමට ආපු නෑ ඒක තමයි මගේ අතින් වෙච්ච ලොකුම අඩුපාඩුව මම අවුරුදු 34 කැබිනට් අමාත්‍ය කෙනෙක් වුණා මම අවුරුදු 34 මහාමති කෙනෙක් වුණා මම කිරිබොන වයස දේශපාලනේ පොඩි පොඩි අඩුපාඩු වෙන්නේ නැති අය ඔබ අදපු දරුවව ඔබතුමාලා සමහර කට්ටේ කණ්ඩ ගාලේ නෙවෝ ඵලයන් කියන හැබැයි ඒත් මම දාල යන්නේ නැහැ මම ඉන්නේ බදුල දිස්ත්‍රික්කයේ කියන එක ඔබතුමාලා වගේ මම කියනවා සගල් දමෝපියනි මට හරි ලොකු ආසාවක් තිබ්බ ඉස්සර මම රැස්වීම වලට යනකොට මම කොහොමද ගියේ කියන්නේ මම රැස්වීම වලට ගුව පරණකම මට තාම මතකයි පාන්දර 3ට රැස්වීමක් කරා තාම මේ පාන්දර 3ේ රැස්වීමට යනකොට අනේ ඉන්නවා ආයෙත් හරි මම මේක ලංකාව වටේ හැමදැනම කිව්ව හැම රැස්වීමම මට මගේ වටේ එක මතක් වෙනකොට මට කඳුළු වෙනවස්සේ මම
මම ගියේ අයියට කියන්න සමාවෙන්න අද රැස්වීම කරන්න පරක්කු වුණා රැස්වීම ටික පරක්කු වෙලා ගියා කේ මම යනකොට බ්ලැන්කට් වලින් පුරෝගේ ළමයි වඩාගෙන අම්මලා හිටියේ ගම්ම මට මේ මිනිස්සු ගැන ලොකු කනගාටුවක් දුකක් තියෙනවා මොකද මම බලාපොරොත්තු වෙච්ච ඒ බලය රනිල් වික්‍රමසිංහ එයාගේ අතේ දීලා එයාගේ හෙංචයියෙම්ප දුන්නා දිස්ත්‍රික්කයේ ආසන 99 දින්න දඬු දුන්නේ නැහැ මම මේක පරිප්පෝ ගෑවා මං ඒක උත්තර බඳුනයි මං හිතුවා ඌව පරණකමට මම වැමක් ඇලියනම් ඒ ඇලියේ මගේ මැදිහත් වීමෙන් හැබැයි එහෙ ඉන්න මිනිහා කිව්වේ නැහැ මේක හරියට ප්‍රාන්දු වෙන්නේ කියලා අන්නෝතනයි පස්සේ අද මම කැමති වුණ නැහැ එයාගේ ආසෙන් යමක් කරලා එයා සම්මතවඩ ගත්තා මම එතනට කියලා පීත පටික බල තරම් මම පහත් වෙන්න කැමති වුණා ඒකයි මගේ ප්‍රශ්නේ වුණේ සෞදමාල දෙපැත්තක් තියෙන හොඳට තේරුම් ගන්න මම මේ දේශපාලනේ ඔබතුමාල නිසා ඉහළටම 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 ගියා ඒ කියන්නේ මම ඉහළට කියලා ප්‍රශ්නකට ඔබතුමාල අමතක වෙන්නේ නැහැ මට ඕන විදිහට දරුවන්ට රස්සා දී ගන්න බෑ ඒක විතරයි මට දෙන ලොකුම දුක ඒත් මම ඊට පස්සේ බැලුවේ කොහොම හරි විදේශ රැකියාවක අරගෙන ඒකත් නැද ප්‍රතිග අරින්න නෙමෙයි ජපන් අරන වැඩසටහන පටන් ගත්තේ මම ලංකාවේ 10,000කට අත්සන් කර ක්‍රමවේදයක් තියෙන ජෝසිනි ප්‍රශ්නාව ඊට පස්සේ ඡන්දාව හැබැයි මම ඒ වෙලාවේදී කොහොම හරි 10,000කට අත්සන් කරලා ට්‍රේනින් පටන් ගත්තා ඒක හරියට තව මාස 6ක් මාස 8ක් ඉඳියා නම් ජපානේ තමයි ඒක තමයි මගේ ඔළුවේ තිබුණ ප්ලෑන් එක සමහර දේවල් මට තවම වයස තිබුණා මම අවුරුදු 41යි සජිත් මහත්තයා 52යි මම වෙ 65න් පස්සේ දේශපාලනය කරන්න නැහැ කියලා ඔබතුමාට දියුණු ප්‍රකාශයක් දෙනවා කියන එකත් හොඳින් මතක තියාගන්න මොකද ඒක හරි තිරසක් තමයි මේ නායසක ගිහිලා ආයසරි ගිහිලා ඒ මේක ඉල්ලලා ඉන්නේ පුදුම පෙරේතකම වෙන තව කොල්ලෙක් එන්නේ නැද්ද දැන් මේ නසීර් අයියා තාම නාගරික මන්ත්‍රී කවුද කියේ ඔබ දේශපාලනයට මම අතවසද 91 දෙනද තාම නාගරික මන්ත්‍රී ඇයි මෙතුමාට පාරක් කැපෙන්න ඕනේ බලත් සභාවේලා බලත් සභාවේ ඉස්සරහලා පාර්ලිමේන්තුවෙන් එහෙම ක්‍රමවේද නැහැ මේ දේශපාලය. මගේ දර්ශනේ සත්‍යප්‍රදාස් මහත්තයා දර්ශනේ තියෙන එතන. කොල්ලොන්ට එන්න දෙන්න ඕනේ මේ තරුණ මන්ත්‍රීවරුන්ට ඉස්සරහට එන්න දෙන්න ඕනේ. අපේ මිනිහකවද ඌව පරගම ඉන්න මෑන් අවුරුදු කීයක් ගතද? යන්නේ නැහැනේ. ඉතින් වයසක් තියෙනෝනේ. රජය සේවකයන්ට 60න් ගෙදර යන්න කියනවනම්. කොහොමද යකෝ දේශපාලඥයා ඉන්නේ? එහෙනම් දේශපාලඥයා පෙන්ෂන් ගන්න. මම වයසට අගෞරව කරනව නෙමෙයි දෙයියෝ. හොඳට හිතාගන්න. මේක වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා මම කියන්නේ දැන් මහින්ද රාජපක්ෂට 78යි එයාගේ එක පුතෙක් ඉන්න හොඳක සිරස වෙන්නනෝ තාරකා විශේෂඥයෙක් බොරු හැබැයි තාරකා විශේෂඥයෙක් ඉතින් පුතාට දුන්න රොබට් පිස්සුවා මේකා ලංකාවේ මිනිස්සුගේ සල්ලි වලින් චීන දෙකක රොබට් එකක් ඇරියා දෙයින්නම් මුණුරෙක් ඉන්නෝනේ දැන් සදෑ සමේ දැන් මුචතර ජනාධිපති රාජපාරක් ඉන්න මනුස්ස දැන් කරන්න ඕනේ මුණුරා වඩාගෙන පුතායි තාත්තයි දෙන්නවත් තියාගෙන පත්තර පොලේකින් රොබට් එකක් කරන් උඩ ගහ ඉන්නේ එහෙම නෙමෙයි මං අහන්නේ. දැන් කොහොමද එන්නේ? අමාත්‍යංශ විතරක් ഇതുමඟ ගියද තේරෙනවා 27ක් ද 30ක්ද? මුදල් අමාත්‍යංශ මේ කාලෙට මේ මාස 8ට දෙපාරයටම ඇතුළට එන්නදී. සමන් කවුරු ඉන්නවද 100ට? මේ කවුරු ඉන්නවද 60 සමන් මේ පරිප්පු කවුරු? පරිප්පු නොමිල ගන්නෙ නේ නේද? ඒක මේ අත පරිප්පුනේ අනිත් පරිප්පු. ඊනමද කාට හරි මෙතන අත උස්සන්න PCR පරීක්ෂණ කරපු කෙනෙක් ඉන්නවනේ දුස්සන්. ඔය මේ නායක ගාලෝ කොරෝනා දිනනවා කියලා බදුල්ලේ මේ රැස්වීම ශාලාවේ ඉන්න කවුරු හරි PCR පරීක්ෂණ කරවද කියලා. ඔබතුමාලා දන්නවද ඒගොල්ලන්ගේ ගමේ මැදමුලනේ අරලියගහ මන්දිරේ නාමදඳුල ඉන්න නිවසේ යෝසිත මැදල ඉන්න නිවසේ චිචි මැදල ඉන්න නිවසේ අපිට කෙලවෙලා අයියක් කමන්නේ. ඒගොල්ලන් ආරක්ෂාව ඉන්න කාට කරන්නේද මගේ මම නම් තිත්තත් කෙනෙක් රංජා වගේ තමයි ආයෙකින් කම්මා හෝ චිකාගෝ ඇක්කම කියලා කෙල්ලම දාලා මේවට තමයි ඔබතුමාලට ආදරය කරේ මම ඉස්සරහට ඇවිල්ලා සටන් කරපු නිසා තමයි ඔබතුමාලා ආදරය කරේ මිනිසුන්ට ඊට පස්සේ කොටවන්න ඕන මිනිසුන්ට කේලම් කියන්න ඕන මිනිසුන්ට අල්ලගෙන එක එක පොරු පොරු ප්‍රශ්න දෙගත්තා මං කියන්නේ මගේ ගාලේට ඔක්කොම හරි කියලා වැරදි වෙන්න පුළුවන් හැබැයි අපි කණ්ඩායමක් වෙන්න තිබුණා මගේ අතින් වෙච්ච අඩුපාඩු වල පළාත් සභාව කාලයේදී මම හැමදාම දිනපතා මෙතන හිටියා නම් ඔය 10න් එකක්වත් ප්‍රශ්නේ නැහැ ඒක නාවෙච්ච දුක්මාට හැබැයි මට වෙච්ච දේ මොකද මේ දැන් ඔබතුමාට මම වෙන්නු වීඩියෝෙන් පෙන්නුවේ හැම පක්ෂේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාව මේක කරදරම් දීව එක මම සජිත් මහත්තයාගේ රැස්වීම 154 එක්ම ඉදිරියට සිද්ධ වෙන ඔක්කොම හදාගෙන වේදිකාව ටික ගහන් ගියේ මම රනිල් මහත්තයාගේ අවශ්‍ය හැම දෙයක්ම හැම සතනෙදිම ඉති ඉස්ලාමීය නම. ඉන් බදුල්ලි අර වම් උටිකේ එනකොට පොඩ්ඩක් අමාරු වෙලා
නින්ද ගියාම හැමදෙම මනුන් හාර දෙන අප්‍රමාද ඕක තමයි වෙච්ච අඩුපාඩු මේක මම මගේ කලවණ ආකාරයෙන් තියෙනවා අඩුපාඩු මම මේ බොක්කෙන් කියන මගේ දෙමව්පියන් මාව හදපු දෙමව්පියන් මගේ සහෝදරයන් හැබැයි ඔබතුමාට මම නැති වුණාම තේරෙයි බදුල කොහොමද ආයේ තුස්සන්නේ කියන එක ඔබතුමාට තේරෙන්නේ නැහැ මේක මම ඇඟට අරගෙන ගලේ මම ගොඩක් ආදරය කරන සරිතත් මේ කණ්ඩායම තුල ඉන්නවා කවුරු හරි එතුමාලට දීලා කියලා කියන ගොඩක් සෙට් එකක් ඉන්නවා මගේ ඉස්සලා කියුවේ රයින් සම්ප්‍රේර මාර්ථේ 88 ගෙන මට අවුරුදු 9යි ඒතකොට පාර්ලිමේන්තු දරගත්තම සමින්ද ජීසරි මම හම්බාන රණ්ඩු කරද්දී බෑවේ ඉන්න ඕන තරිතක් කොහමරි මේක ගහගෙන ඉන්න අදෝනනේ එල්ලෙන්ද හරි ඉන්නේ පොර විතරයි වඩිවේ සුරේෂ් මා මං වෙනුවෙන් මං දැකපු එකම එක මිනිස්සෙක් මං වෙනුවෙන් හැම රැස්වීමකටම ගිහිල්ලා ඒ නිසා තමයි වත්තට වැඩ උනේ කියන එක කියන එකම මිනිස්සයා වඩිවේ සුරේෂ් කෙනෙක් තමයි මේ අසදි කියන්න දුන්න පණිනවා තමයි පොඩි මේක වැඩි චේන් එකක් දාලා තියාගන්න දුර හැබැයි පොර මම ඉන්න තැන දාලා යන්නේ මම මහයම දුනේ වඩිවේ සුරේෂ් කෙනෙක් එයා තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා අත්සන් කරේ මගේ පොලේට ඊට පස්සෙ නම් අනිත් කට්ටිය බය වෙලා අත්සන් කරේ මේ සත්‍ය ඔබතුමාලා දැනගන්න ඕනේ සර් ඒත් එක්කම මට මේ ලයිස්තුවට මිනිහෙක්ව දාන්න ඕන මයියන්නේ සභාපති මට ඒක දාන්න ඉඩ දුන්නේ නැහැ මම ආසන 9-9 දිනපු මිනිහට බැරි වුණා නම් අපේක්ෂකෙක් දාගන්න මගේ ලයිස්තුවට මොන බම්බෝද කියලා ඉදලා මට එහෙලා මම සජිත් මහත්තයා කියන විතර වරද දැන් වරද දුන්නේ වෙන කට්ටියක් දුන්නේම නැහැ චාන්ස් එක මට ඒක හරියම හිතට රිදුනා මොකද එහෙම වුණා නම් අලුත් කොල්ලෝ ටිකක් දාලා මේක දුවන්න තිබුණා නයනෝ ගිරායේ මම නයනෝ ගියාම මං කිව්වා මම පොඩ්ඩක් කීදම් කරගෙන ඉන්නේ කොයින් හරි වයාගන්නද මමවත් නැති එකේ කවුරු හරි කික් මොකක් හරි දුවයි කියලා තමයි නයනෝ වෙනල්ල දැන් අනිත් කට්ටිය මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද ආවේ හැබැයි මම දැන් 26 සභාවදිත් නෙමෙයි ආසන සංගීතනේ මම කියලා නෙමෙයි උම්ම කරලා මම වයින් කරලා එහෙම හරියන්නේ පුදුම ලෝකයක් මම කිසිම කරදරමින් වයින් වුණේ නැහැ කිසිම බලරාවේ නැ මම ඉන්නේ ඔබේ හදවතේ කියන එක පොදේ මට දියාන කරනවා මම කරදර වුණේ නැ මම ඔය සයින් පහතරේ කියන්නේ කියන්නේ දැන් මම සංවිධායකත් නෙමෙයි නේ කොහොමද ලේජ මම බදුල දිසික්ක සභාපති නෙමෙයි කියලා මම කියන්නේ කියන්නේ ඒක කවුරුත් කියලා නෙමෙයි සමහර අපේ ළඟම ඉන්න මිනිස්සු විසින් නිර්මාණය කරපු ඒ වයමයි අපේක්ෂකගේ වර්ධ නෙමෙයි ඒ අපේක්ෂකම දීපු ලානු අපේ මිනිස්සු ඒ නිසා හරිය පහඳු මොනවද කරේ කියන එක රකින්න දැනගන්න ඕනේ මම හිතන්නේ ඔබතුමා හරේ ප්‍රාන්තුල වඩා හරේ ප්‍රාන්තු කියන්නේ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරේ ඔබතුමා. එතකොට ඔබතුමාලා නිර්මාණය කරපු මේ මිනිස්සු ඔබතුමාලා ගැදීම මරලා දානවද? එහෙම නැත්නම් ඔබතුමාලා විසින් ඒ නිර්මාණය කරපු කෙනාව හදලා ඉස්සරහට අරන් යනවද කියන එක ඔබට බාරයි මට යන්න තාම. මම ඔබතුමාලට කියනවා මේ මැතිවරණේ අපි ලොකු ඉලක්ක කීපයකට යන්න උත්සාහ කරනවා. මම මේ තව එකම එක දෙයක් කියලා අවසන් කරනවා. මේ රටේ දෙවියෝ ඔබතුමන් ඉන්නවා කියලා මම කියුවානි. සත්‍ය ජය ගන්නවාමයි මේ පාස්කු ප්‍රහාරය හදලා ආණ්ඩුවක් අරගෙන මිනිස්සු රවට්ටලා ආවට අද කොරෝනා ක ලෝකෙම බලපාපු එක හැබැයි අද කොළඹේ රස්සා කරන කීගෙනේ රස්සා නැද්ද කණ්ඩා වොන්න දැන් හොයාගන්න එළවලු ටික විකුණ ගන්න පොර ටික හම් වෙනවද ක පොර නිකම් පොර දෙනවා කියමු පොර මිත්‍යක් හොයාගන්න දිනොත් අනේ මේ මොකද්ද වෙන්නේ මේ වෙන්නේ මහ පොළොව උහුලන්නේ නැති ඒ පොළුවට උඩ ඉන්න දෙයියොත් කෝප වෙලා දිනවා මගියන් මේ තාත්ති අමතක කරන්න එපා මම එනවා හිතුව මහ වච්චර වෙන ඉන්නේ මට තරම් යවනව විනාසයි අද උදේසපාලනේ අතාරිනවා ඒ මට කවුරුයි පිටිපස්සේ ඉන්නව ශක්තියද නැහැ හරිද තාතරින්නත් පුළුවන් මං අතාරින්නේ නැතුව මේ කෙල්ලිලා ඉන්නේ මට ඒ විශ්වාසය තියෙන නිසා සකරු දෙමව්පියනි මතක තියාගන්න මේ ගේම ගහනවා ආයේ බදුල විශ්ින්නේ ආසන නමේ නමේම හරේ නිල්ලට උඩ දිනනවා කියන එකත් මම ඔයාලා බලන්නේ නේ වෙලාවේ පොඩ්ඩක් කිව්වේ පොඩ්ඩක් කරලා බලන්නකෝ වයින් උන්ට එම උඹලා නටලා පොඩ්ඩක් වරෙන් ඊට පස්සේ වරෙන්කෝ කියලා කතා කරලා ගන්න මම ඒ නිසා ඔබතුමාට ආදරෙන් ආරාධනා කරේ මට රැස්වීමක් කරපු නිවේ සමහර මිනිස්සු මට ඡන්දි දීපු මිනිස්සු මගේ තඹ දොයිතු හොඳයක් අරගෙන නැහැ තඹ දොයිතුව මගේ මට ආදරේ කරා විතරයි හැබැයි මගෙන් කරගත්ත මිනිස්සු තමයි මට වයින් රස්සා ගත්ත වැඩ කරාද ඔබතුමාලා විශ්ල කරන හදේ කියන්න කැන්දෝල් එක මිනිස්සේ ඒ මිනිස්සන් විශාල ප්‍රශ්නයක් වුණා මොමේ මයිත්තම කියන්න කිව්ව මට ඔක් කරගිනේ එනිසා ඕන්න නැහැ කොහොස්ස කියන්න මො වගේ කට හොඳ නැහැ ඕක එක වැඩ දෙන්නේ දව බ්‍රේක් නැතුව කියවුවා නම් ඉමේට නඩුවා සුවර් එකට ඒ නිසා කැන්දෝල් එකට දන්න මොකද්ද ප්‍රශ්නේ කියලා ඒ මිනිස්සා අර එන් ලංකාවේ නෙමෙයි ඉන්නුනේ වෙන දෙනක
ඒ ජනරාල් රාජමට ආරංචි තාමරේ රැස්වීමක් කරා. අර මන්ට සුද්ධ සිංහලෙන් කියනවා යටතේකින් එල්ලන්න ඕන කියලා. බදුල්ලට ආපු දවසකට ඌව එල්ලනවා කියන එකත් පොඩක් මතක තෝ ගැන්දවල කට්ට ඉන්නවා මොකද කියන්නේ. මොකද ඒ ඒ වෙච්ච දේ ඒ ඒ වෙච්ච ප්‍රශ්නේ කොච්චර බැරෑරුම්ද කියලා කිව්වොත් ඒක මගේ ආත්මයටත් මම හිතුවා ඒ කරපු වැඩේ කරන්න තිබුණේ යකව බේරගන්න කියලා. පව් කියලා දරුව දෙන්නේ කියලා තාත්තගේ සමීරගත. අපි මිනිසුන්ගෙන් කරපු දේවල් ගොඩාක් මිනිස්සු දන්නේ අද උන් තමයි රැස්වීම කරන්නේ. ඉතාලි ඉතාලිය කියන අර කතා කරලා වැඩක් නැහැ. ඉෂාපල්ලි ඉන්නවා. ඒ වැඩ කරපු දැනුම වැඩ කරපු කෙනෙක් යාකින් මොන අහගන්න මොකද්ද කතන්දරේ කියන්නේ. අපේ බටබඳුරේ ඉෂාමුත් එතනම ගාන වැඩ කරේ මොකද්ද කියලා අහගන්න ඕනේ. සර් මේ දේශපාලි මට ආරංචි මට කේකේවා කියන ගොඩක්ම කට්ටිය තමයි වැඩිම වැඩ කරගත්තේ. ඒ නිසා මම විශ්වාස කරනවා තාම බදුල්ල දිස්ත්‍රික්කයේ රැස්වීම වලට එන්නේ නැති හරි ප්‍රාණ්ඩු ආදරය කරන තවමත් ලක්ෂකමාරක් විතර මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට මගේ නමස්කාර සාමකාරය නමස්කාරය. සාරාලිම අපි අන්දීර්වාසේ කතා කරන්නේ මේ රටේ මේ දේශපාලනය වෙනස් කරන්න මට මඩ ගැහුවට කමක් නැහැ. මම ඔබතුමාට බදුල්ල දිස්ත්‍රික්කයේ මඩ ගන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා. සර් මට ඕනේ මගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරන්න. මට ඕනේ අවංක එඩිටර නියතමානී පැවිස්සතරම වැඩ කරන 52 වයස මිනිස්සුන්ට නායකයා කරන්න මතක තියාගන්න අපි දුරකතනින් ආවේ නියම හේතුවකටයි දුරකතනින් ආවේ මේ වෙලාවේ අයියව ගේන්න බෑනේ අයියව ඉන්නේ ඇත්ගොව්ව පොඩ්ඩක් මෙන්ටල් වෙලා ඉන්න ඇත්ගොව්ව අයියව නෝ තරණුවක් වටවන්න ඒ දුරේ බල හිටවන්න බෑ ආ මරුම වැඩේ කියන්නේ කුලේ කුලඩෝලු යන්නේ නෝ ආ මේක තමයි නිය වැඩේ අගල් දෝ බේරි අංගෙන් පුර කටව හිටා මේ දැන් මේ මේක ඇත්තම කතාව දෝපියනි අලියා අපි දාලා යන්නේ නැහැ ඒ තලියව ගෙනියන ඇත්තවව කරදුව වැඩමගෙන යනකොට පෙරහැරේ පිස්සු ගෙනිනවා නම් අපි ඒ අලියත් එක්ක යන්න සුදුසු නැහැ අපි මිනිස්සු අවදානම් කරනවා ඒකයි ප්‍රශ්නේ වුණ අපි දුරකතනෙන් ආවේ මේ වෙලාවේ ලංකාවේ මිලියන 29ක් ටෙලිෆෝන් තියෙනවා මම දුරකතන නමට හරි ඉදිරි සංදේශය හැමති මම දන්නවා කීයක් දෙනවා ටෙලිෆෝන් කනෙක්ෂන් කියලා එනිසා මිනිසු ජනගහනය ඉන්නේ මිලියන 22යි. අපි සාමාන්‍යයෙන් සර්මාමත කරනකොට කරන්නේ නැහැ නේද? ඈ විශේෂයෙන්ම මහත්ය නෝනා ඉන්නවනේ ෆෝන් එක තියලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ දුරකතනේ පට්ට ලාන්නේ නැහැ. අර මේ දවස් ටිකේ මම උදව් කරන දැන් කියන්නේ මම වත්තරට එනවා කියලා. හරි? මම පොඩි වැඩක් ආපෑනේ ආයෙත් මයික් එකක් ගන්නවා. අහක් වෙන්නේ නැතුව වියන් දිගට මුන් දැනගන්නවා මගේ ගේම් මොනවාද? මම බදුල්ලේ කියන මොබයිල් ගේම් ගහනවා විශ්වාස වෙන්නේ. මිනිසුන්ට හරි ලකුණක් දාලා දැන් හරි දාගොන් මිනිසුන් මම මුන් අපිට ගේම් ගන්න අපේ බය වෙන්න එපා. බදුල්ලට හරියන යුගය හරියින්ම හරි දාගන්න දෙනවා මිනිස්සු ප්‍රමාද නම් බලන්නේ. එනිසා මම කියන්න සජිත් ප්‍රේමදාසට මඩ ගන්න මහින්ද රාජපක්ෂ එච්චර නිවටෙක් වුණා. මේ මොකද්ද කියන්නේ අර බොත්තමක් ඔබනකොට මොකද මිද්දරි වෙනවද ඒක වීඩියෝ කරගත්තා. කාන්තාවට සනීප ආරක්ෂක තුවායක් දෙනකොම hina wenna ona kata mama meka kiyanne bokken uwalata mahamadeneda hitapu school wala kaanta daruwa state wala visheshamna school nawathuna sani parakshaya thoyanne nisa school ekin dawasaka lajja una meka kiyanna api lajja wenna mama taatta kenek mata avurudda asaka duwek inna mata amma kenek inna mata akkala inna kaanta inna okkoma inna එතකොට අපිට මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි සයිට් ප්‍රේමදාස මහත්තයා සනීපාරක තුවා නොමිල හැමෝටම දෙනවා කොහම මොන තරම් මඩ ගැව්වත් සමහර මිනිසුන්ට ළමෙක් හම්බුන්නේ නැති වුනාම ඒක ළමයා හම්බු වෙන එකද හොඳ ළමයි ටිකයි ගෑණි කියලා තව හොර ගෑනු 100ක් දෙනවා කියන්නේ නැහැ නේද අනේ පල්ලම් මහින්ද ඇන්ද කියලායි අපිට කියන්නේ ඒ නිසා ඊට වඩා ලම්බුකාරයි සයිට් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ හොඳට මම දැන් ඕවකෝ මට මඩ ගහයි එට එතකොට අලුත් කතාවක් ගහයි මං දැන් මේ අනේ විදිහට මම දෙනව කහාමිනේ ඇරෙන්න අනිත් ඔක්කොම තේ අල්ලලා ඉතින් මම ගහලා දිනවට මං ඕකට කලබල වෙන්නේ නැහැ මං ඉදිරිය ආතල් එකේ කම සමහර මිනිස්සුන්ට ආතල් එකක් ගන්න ඉන්න තියෙන මං ඉන්නවා ඔය තුමාලා මතක තියාගන්න අපි හදපු දෙනව අපි හදලා දෙන ක්‍රමයකට නිසා මම මේ තුමාලගේ මූණේ මඩ ගහන මිනිහ නෙමෙයි සමන් මට ගරු කරන මිනිස්සුන්ට ගරු කරන්න මම හොඳට දන්නවා සම මතක තියාගන්න කරු මොබේනි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දරුවෝ කියන්නේ මේ ලංකාවේ මෙන්න සියලුම දරුවෝ කියන එක මතක තියාගන්න මහින්දට නැති ඒක හොඳ මතක තියාගන්න. විශ්වාසයිත් කියලා සමාජතන මඩ ගහන එක පාපයක්. මේ රටේ කිච්චර පවුල් නැද්ද දරුවෝ නැති. කොච්චර පවුල් නැද්ද ඒගොල්ලන්ගේ අඩුපාඩුකින් නෙමෙයි සමාජයට ඒක දෙවියන්ගේ ලැබීම. ඒ ලැබීම නැති තැනකට hina වෙන්න තරම් නිවටෙක් වෙනවා නම් ඒ මිනිහා මේ රටේ අගමැති කමර සුසු නෑ මගේ අම්මේ තාත්තේ. ඒ මිනිහා අගමැති කමර සුසු නෑ. තමන්ගේ පවුල ගැන විතරයි තමා බලන්නේ.
එනිසා මේවයි අපි තේරුම් ගන්න ඕනේ සමාජයක් ඇරෙයිද මේගොල්ලන්ගේ මොකද්ද තියෙන වටිනාකම ජීවිතය කියන එක එතනට අපි කතා කරමු එතනට අපි ඉස්සරහට යමු සේසම වතුකරේ ජනතාවට ඔක්කොරම මම ආදරෙන් මතක් කරනවා වතුකරේ කරපු වැඩ මම ඒ හැමදේම කරේ අරවින්ද කුමාරටයි බඩිය සුරේෂ්ටයි එස්එල් දිය අරන් මම ඒකට ඇඟිලි ගැහුවේ නෑ මගේ අම්මේ තාත්තේ මම පාරව කොච්චර කතා දිනනවා මම කොච්චර කෝවිල් වල සල්ලි අරන් දුන්නාද හැබැයි මම එකකටවත් දීලා නම් දාගන්න කියේ නෑ අර මං හිතනවා ඒක සමාජයට දේශපාලනේ මං කරපු වරදක් වෙන්නේ නැති. එහම මං හිතනවා මේ පාර මම ඉල්ලුවේ නැති වුණාට ඔබතුමාලට ඒකේ වටිනාකම ඊගාපාර සම්දෙරෙනකොට තේරෙයි. හරෙන් පාන්දු කරපු ටික විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියන්නේ ඔබතුමාල හොඳටම කියේ. සාගරුණෝ අපි බදුල්ල පීඩංගේ තමයි කොළඹ සුගතදාසෙන් පස්සේ පළවෙනිය තියෙන්නේ ලයිට් දාලා ගහන්න ඕන. උණු අතර ස්විමින් pool එකක් හැදෙන පළවෙනි තැන ලංකාවේ තියෙන බණ්ඩාරය. ඕවා තරුණ කොල්ලෝ කියලා දන්නේ නැති හොන්න කියලා දෙන්න. මොනවාද කරේ කියලා අහනොන්ට මම විශ්වාස කරනවා සත්‍ය දවසක මිනිසුන්ට සත්‍ය අවබෝධ කරලා දෙයි මම ඡන්දේ ඉල්ලන්නේ කියන එක හේතුවක් නිසා මුතුමාට මතකද මම 2015 වැඩසටහනකට ගිහිල්ලා කිව්වා මම එමෙති වෙච්ච ගමන් මගේ හිතට හරියන තරමට මම බදුල්ලට වැඩ කළේ නැත්තම් මං ආයේ බදුල්ල මිනිසුකාරයල ඡන්දයක් ඉල්ලන්නේ නැහැ මගේ කිව්ව හැම රැස්වීමකම මම වචනේ මිනිහ මට නිසා මෙදාපාර ඡන්දේ ඉල්ලන්න ඕමනා නැති වුණේ මගේ හිතේ පොඩි අවුලක් තිබුණා මේ වැඩ නෙමෙයි මට ඊට වඩා ඔබතුමාලට කරන්න සහ මගේ අතින් අඩුපාඩු වුණාද කියන සැකයෙන් සේ මම ඉල්ලුවේ නැත්තේ. හැබැයි මම කොහොම මන්ත්‍රී කියලා. ඒ නිසා ඔබතුමාලට බය වෙන්න ඕනේ මම ඡන්දයක් ඔබතුමාලගෙන් නොඅරගෙන මේ අගෝස්තු 6 වෙනිදෙන් පස්සේ ආයෙත් පරණ හරෙන් ප්‍රාන්දු ඔබේ නිවසට එනවා කියන එක හොඳ මතක තියාගන්න ඕනේ. මම තනියේ මේ දිස්ත්‍රික්කේ කිසිම කෙනෙක් අපේක්ෂකත්වයේ වෙනුකුත් නැතිකොට ලයිස්තුව ලියුවේ මගේ ගෙදර 2014 සේරුවට මතකයි 2014 අපේක්ෂක පළාත් සභාවේ ලයිස්තුව ලියුවේ මං අපේ ගෙදර 2015 ලයිස්තුව ලියුවේ මං අපේ ගෙදර හරි ඊට පස්සේ ආණ්ඩුව ගත්තට පස්සේ මට වැඩ කරුම එකට ප්‍රාදේශ සභාවක් ඉල්ලන්න දුන්නේ සමාජ සංවිධායකයෝ ඒ වගේ නිවට වැඩ කරා ඒ වගේ කලකිරීම මට තිබුණා ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම උනේ දැන් ඔය ඕම සෙට් එකේ ඉන්න කරලා බලවයි මම ඉන්නවා මගේ මිනිස්සුත් එක්ක ඒ වගේ මම ඉන්නවා ඔබතුමාලත් එක්ක හැබැයි මම ඔබතුමාලට ඉල්ලීමක් කරනවා ඕන කෙනෙක්ට මනාප දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මට කාටවත් මනාපයක් දෙන්න අහවලා අහවලා කිව්වොත් අනිත් කෙනා තරහ වෙනවා ඒ නිසා මට මනාපයක් දෙන්න කාටද මම ගොඩාක් කට්ටිය කෝල් කරලා අහනවා කාටද අපි වැඩ කරන්න ඕනේ කාටද වැඩ කරන්න ආශ්‍රේ සංවිධායකට වැඩ කරා ආශ්‍රේ සංවිධායකගෙන පත් කරලා තියෙන ආශ්‍රේ අපේක්ෂකයෝ සංවිධායකවරු නෙමෙයි ඇත්තටම අපේක්ෂකයෝ අපේක්ෂකයෝ දාලා තියෙන්නේ ඒ ආසනවල ඒගොල්ලන්ට වැඩ කරන්න ඡන්දෙන් පස්සේ තමයි පූර්ණ කාලීන සංවිධායකයෝ ඔක්කොම හම්බ වෙන්නේ ඒ නිසා මතක තියාගන්න මේ දේ ඔබතුමාගේ ආසන සංවිධායකට දෙන්න ඔබතුමාලත් එක්ක ඉන්න හැමදාම ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත බලවත් මතක තියාගන්න මේ දේ ඔබතුමාගේ ආසන සංවිධායකට දෙන්න ඔබතුමාලත් එක්ක ඉන්න හැමදාම ඉන්න ඔරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය ඔරුවට වඩා ඇත්ත
ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය දිනමු අපි දිනමු එක්ව ඉදිරියට ගමනේ යමු දිනමු අපි දිනමු සමගි ජන බලවේගය दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय दिनमो अपि दिनमो एक्व इदिरियत गमने यमु दिनमो अपि दिनमो समगे जन बलवेगय ඔරුවට වඩා ඇත්ත බලවත්